දි මිනී මරපු මිනී මරුව කියලා හරින් ප්‍රනාන්දු අපේ කුදු වෙච්ච හරින් ප්‍රනාන්දු පහුගිය දවසක කිව්වා මේ මේ අපේ විපක්ෂී ඉන්නකොට මට හොඳට මතකයි එක්තරා තැනක කිව්වා මේක මිනී මරු ආණ්ඩුවක් කියලා පොහොට්ටුවේ ආණ්ඩුවට එතකොට නිවේදකේ ඇහුවා මේ ඔය කාගෙනද කියන්නේ කියලා එතකොට ප්‍රේමලාල් ජයසේකර ගැන මම මේ කියන්නේ කියලා දැන් ඉතින් මචං කියාගෙන ඉඳ තියෙන එකට ඉඳගෙන එක එකම ළඟ එක ළඟ කොහොමද මචං ඔබ මැරුවා නේද අපේ එක්ක ඉතින් කමන්නේ මොනා කරන්නද කොහොම තමයි කියලා hina වෙලා ඉඳ තියෙන්නේ ඉතින් ඇත්තටම කියනවා නම් ඒ උදවිය ඇත්තටම තමුන්ට ආත්ම ගෞරවයක් නැවතත් ආත්මෙන් නැවතත් ප්‍රශ්න කිරීමට මේ මේ අර ඒකට කියන්නේ අර කිසිම විදිහකින් ආත්ම ආත්මෙට ලැජ්ජාවක් නැති මිනිස්සුන්ට කොහොමවත් මිනිස්සු මැරිලා වැටුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ රමුක්කන මේ අරගලයට සම්බන්ධ වෙච්ච රමුක්කන ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කරා පොලිසිය වෙලි තිබ්බේ එයා මේ ඇත්තටම කියනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් සමග ජන බලවේගේ කැඩිලා සමග ජන බලවේගයටත් එන්නේ නැතුව අදටත් එක්සත් ජාතික පක්ෂයට වෙලා වැඩ කටයුතු කරගෙන ගිහින් මැරෙන කම් මෙතන හිටපු මිනිස්සෙක් එයාගේ නෝනත් එහෙමයි ඉතින් කොහොමද දන්නේ මේ මිනිසුන්ගේ මූණවල් බලන්නේ මේ අරගලයට ගහ ගහ අරගලයට උදව් කරපු මිනිසුන් අත්අඩංගුවට ගනිමින් අරගලයට මේ මේ අර මේ මේ අරගලයට පහර දීපු මිනිසුන්ට ඇමෙතිකම් දෙමින් කොහොමද දන්නේ මේ රනිල් රජපක්ෂ නැවතත් එක්සත් ජාතික පක්ෂයේ උදවියට මුණ දෙන්නේ තේ හින්දා මන්ත්‍රීවරුන්ට කතා කරලා කියන ඕගොල්ලන්ගේ මන්ත්‍රීගම නැති කරනවා එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේ 10 දිනක්වත් අරගෙන ආවේ නැත්නම් මන්ත්‍රීකම් නැති වෙනවා කියලා මිනිසුන්ව බය කරලා සම්මේලන වලට මිනිස්සු ගෙන්නලා හරිද ඉතුරු හිස්පුරු ටික ඔක්කොම ස්ක්‍රීන් එකකින් වහලා පේන ටිකේට විතරක් සෙනඟ චුට්ටක් 200ක් 300ක් පිරෙව්වයි කියලා මිනිසුන්ගේ මතේ වෙනස් වෙන්නේ නැහැ ගම් මට්ටමට ගිහිලා බලන්න මිනිස්සු මොනවද කියන්නේ කියලා එක්සත් ජාතික පක්ෂය ගැන. ඔය එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ගිහපු ඔක්කොම තමුන්ගේ මන්ත්‍රීකම රැක ගන්න හරි මොකක් හරි හේතුවක් හින්දා බය කරලා හරි ගෙන්න ගත්ත මිනිස්සු වරෙන්න හදවතින් මෙතනට ගිහපු මිනිස්සු නෙවෙයි. මේ මිනිස්සු ඔක්කොම ඉන්නේ සමගි තන බලවේගෙත් එක්ක. ඒක ගම් වලට ගියන් පස්සේ මිනිස්සු කියන දේවල් වලින් තේරෙනවා. අද වෙනකොට ගමේ මතය හැදිලා ඉවරයි. ඒ දවස්වල සජිත් ප්‍රේමදාසට ආසයි බයයි කියේ බැන්න අගමැතිකම ගන්නෙ නෑ කියලා. අද වෙනකොට සමගි ජන බලවේගයේ සියලු දෙනාට මේ රටේ සියලු දෙනාට තේරිලා තිනවා ඒ ගත්ත තීරණේ තමයි හරි තීරණේ කියලා. එදා ගෝඨාභය රාජපක්ෂ ඉදිරි අගමැතිකම ගත්තනම් අද සමගි ජන බලවේගයේ ඉන්න උදවිය මේ මේ කොන්ද කෙලින් තියාගෙන එළියට බහින්නද මේ කරන දේවල් වල හැටියට. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ නැවතත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔහු දේශපාලනය කරනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ ඉස්සරහට. හැබැයි මේ වගේ වාතාවරණයක් හදලා දුන්නේ ඇයි? කොහොම කවුද? සසින්ද රාජපක්ෂ රැවුලකුත් දවාගෙන වෙස්වලාගෙන ගිහිල්ලා ඇමතිකම් ගන්න මිනිස්සු රටේ මිනිස්සු මොකද්ද කිව්වේ රාජපක්ෂ පරම්පරාවටම නැවතත් දේශපාලනය කරන්න එපා කියලා. දැන් හෙට අනිත් දෙනකොට නාම රාජපක්ෂ අනිවාර්යෙන් ඇමතිකම් ගන්න. ඉතව ඇමතිකම් 18ක් දෙන්න තියෙනවා. මේ ඇමතිකම් වල ඔය mantri duriye ඇමතිකමේ මේ පඩිය ගන්න ඇලු. වෙනස රුපියල් 15000යි. mantri කෙනෙක්ට ලැබෙන පඩිය ලැබෙනවා. ඇමති කෙනෙක්ට රුපියල් 15000ක් 20000ක් වගේ තමයි ප්‍රමාණය තමයි වැඩි වෙන්නේ. ඒක විතරයි ඇමති ගන්නෙ නැත්තේ. තෙල් ටික නිකන් වාහන ටික නිකන් මේ සියලුම මේ 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 මුදල් කාගේ මුදල්ද මේ වෙලාවේ ජනතාවට කණ්ඩ බොන්න නැහැ ජාජ්‍ය අමිතුරු 37 දෙනෙක් නඩත්තු කරන්න වෙලා රටේ ජනතාවට කාටද මේවා කියන්නේ ආ මේවා කියාගෙනද මේ රට වෙනස් කරන්න හදන රනිල් රාජපක්ෂ එහෙනම් රනිල් ගෙත් ගෝඨාභය ගෙත් මහින්ද ගෙත් කිසිම වෙනසක් නැහැ එකම පවුලේ කියලා මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි එකම ලේටික තමයි ඇඟවල් වල දුවන්නේ එකම කාසිය දෙපැත්ත තමයි මේ රාජපක්ෂවරු රනිල් ගෙත් ගෝඨාභය ගෙත් මහින්ද ගෙත් කිසිම වෙනසක් නැහැ චමල්ගෙත් නාමල්ගෙත් ඔය කිසිම කෙනෙක්ගේ වෙනසක් නැහැ. මං එදත් කිව්වා. ඔය වෙන මොකටවත් නේ ලෑස්තිනේ නාමල්ට අනාගතය හදලා දෙන්න කියලා. රනිල් රාජපක්ෂේ ළමයි නැති වුණාට එයා ළමෙක් විදියට අර ඇකේ ළමෙක් වඩාගෙන මේ පාර්ලිමෙන් එතරෙනවා කිව්වේ වෙන කවුරුත් නේ ළමයා නාමල්. ඒ නාමල්ට හදා අනාගතය හදන්න තමයි ඔච්චර දඟලන්නේ. ඉතින් ඇත්තට මේ වෙලාව කියන්න ඕනේ රනිල්ගෙන් පස්සේ ඔය මේ එක්සත් ජාතික පක්ෂේ නායකත්වය අරගෙන අනාගතය නායකයෙක් වෙන්න බලාගෙන ඉන්න සියලු දෙනාටම ඒක සිහිනයක් පමණයි. රනිල් ඕගොල්ලන් හැමෝටම වඩා ආදරේ නාමල්ට. ඇත්තනේ ඉතින් තමගේ සහෝදරයගේ පුතාට ආදරේ කරන දුකාට ආදරේ කරන්න. ඒ හින්දා මේ වෙලාවේ මම තවමත් හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි මේක රනිල්ට කරන්න පුළුවන් කියලා. රනිල් මේ රට වෙනස් කරයි කියලා. බලන්න මේ මේ කාලය තුළ වෙච්ච දේවල්. තමුන් අරගලයන් නිසා තමුන් ජනාධිපති වුණා. ජනතාවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අරගලයන් නිසා තමුන් ජනාධිපති වුණා. අරගලයට සම්බන්ධ වෙලා ඉන්නේ ලහිරු. ලහිරුට පහුගිය දවස්වල මේ මේ ඔහු අත්අඩංගුවට ගන්නකොට ඔහු මරනවා කියලා තර්ජනය කළා තියෙනවා පොලිස් නිලධාරීන්. ඒතර දමිත අබේරත්නට ජේලවලරිය කියනවා. අපි උඩින් කිව්වා ජරා ගෑනුත් එක්ක දාන්න කියලා. ඔයාව. එහෙම කියලා දෙනවා ජේලවලරිය. දමිත කියන්නේ. ඒතර ඔය අත්අඩංගුවට වසන්ත මුදලි කෙනෙක්ගේ ගැන අඩුම ගානේ තව වෙනකන් ඒ ළමයට පැදුරක් දී ගන්න බැරි වෙලා තියෙනවා.
දැන් දවස් ගානක් තිස්සේ ඒ ළමයාට පැදුරක් දී ගන්න බැරි වෙලා තියෙනවා. ඔය ඔය මේ මෙහිර ගෙවල් වල ලැගලා මේ ජනතාව වෙන ඔබ කල්පනා කරලා බලන්න දැන් මිනිසුන්ට අරගල යමතක වෙලා කොච්චර ආත්මార్థකාමී වෙලාද අපි. අපිට අද මේ විදිහට හරි චුට්ටක් හරි පෙට්‍රල් ටික ලැබෙන්නේ. ආ අපිට චුට්ටක් හරි අපිට මේ මේ කරන් කපන එකෙන් පොඩි නිදහසක් හරි ලැබිලා තියෙන්නේ. ඔය රනිල් රාජපක්ෂ කරපු දෙයක්වත් වෙන ඔය ආණ්ඩුව එකෙක්වත් කරපු දෙයක්වත් නෙවෙයි අපි කටවහගෙන හිටියානම් තවමත් අපේ ගෙදර මේ පැය 13ක් කරන් කපනවා. එහෙනම් මේ වෙනකොට වතුරක් නැහැ අපිට. ඔය මොනා හරි ඔය ඔය දේශපාලඥයන්ට මොනා හරි කරන්න බය හිතුනේ අරගලයක් හින්දා. දේශපාලඥයන් ඔය සෙල්ලම් කරන එක පොඩ්ඩක් හරි නැවතුවේ අරගලයක් හින්දා. ඒ අරගලයක් නිසා අද වෙනකොට මේ රට මෙහෙම හරි තත්ත්වයකට පත් කරේ මේ තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි මේ රටට ආදරය කරන මහජනතාව එළියට බහැලා මේ තත්ත්වය ඇති කරපු නිසා. දැන් බලන්න තමුන්ගේ දේවල් ටික ඔක්කොම ෂේප් වෙනකොට අර කෑ ගහපු කවුරුත් මේ අත්අඩංගුවට ගන්න එක්කෙනෙක් ගැනවත් කතා කරනවද? සියල ලක්ෂ ගණන් මිනිසුන්ට එළියට බහින්න බැරි හින්දා තමයි 10000ක් 20000ක් 30000ක් එළියට බහැලා මේ වැඩේ කරලා දුන්නේ ඔබට. මම එදත් කිව්වා ඒ එළියට බහින කට්ටිය තමයි කඳුළු ගෑස් කන්නේ, ඒ එළියට බහින කට්ටිය තමයි බැටන් පොළු ප්‍රහාර කන්නේ, ඒ කට්ටිය තමයි අත්අඩංගුවටපත් වෙන්නේ. ඒ කට්ටියගේ අන්තිමට මේ සියලු දේ වුණායින් පස්සේ ඒ කට්ටියගේ ගෙවල් වල කට්ටියට තමයි පාඩුව ඇති වෙන්නේ. හැබැයි බලාගින්න ඔබට ඒක වෙන්නේ නැහැ. හැබැයි මේ ලැබෙන ප්‍රයෝජනේ අරගලයක් නිසා ලැබිච්ච ප්‍රයෝජනේ ඔබ සියලු දෙනාම භුක්ති විඳිනවා. හැබැයි අරගලේදී ලැබෙන ප්‍රතිවිපාකයන් අරගල කරුවන් විතරයි ඒවලට මුණ දෙන්නේ. හැබැයි අරගල කරුවන් වෙනුවෙන් අපිට පෙනී ඉන්න බැරි නම් නැගී සිටින්න බැරි නම් අඩුම ගානේ Facebook එකේ post එකක් හරි දාන්න බැරි නම් දැන් මේ පහුගිය කාලේ සද්ද නැතුව හිටපු ගොඩාක් අය දැන් ඇහැරිලා අරගල කරුවන්ට page හද හද post හද හද හරිම ලැජ්ජයි ඇත්තටම කියන්න එක්සත් ජාතික පක්ෂයේ අරගල කරුවන් වෙනුවෙන් කටයුතු කරපු කතා කරපු අරගල කරුවන් වෙනුවෙන් මහා මේ 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 වතුර බෝතල් ටික හරි දීපු මිනිස්සු රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පස්සේ අරගල කරුවන්ට බයින විදිය දැක්කම හිතා ගන්න බෑ මොන තරම් ආත්මార్థකාමී පිරිසක් එක්කද මේ අරගලේ කළ තියෙන්නේ කියලා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා ඊළඟට එන අරගලේ මහා බැංකුව අධිපතිවරයා කියපු කතාව 100%ක් ඇත්ත. පහුගිය කාලේ අරගලයට එළියට බැස්සේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙච්ච මධ්‍යම පාන්තිකයන් තමයි විශාල වශයෙන්. අන්ත දුප්පත් මිනිස්සු අරගලයට ඊළඟට එළියට බහින්නේ නිකන් නෙමෙයි තමුන්ගේ කුස්සිය තියෙන පිහි අරගෙන. ඒක නවත්තන්න වෙන්නේ නැහැ මේ කිසිම දේශපාලඥයන්ට. පහුගිය කාලේ ගෙවල් ගිනි තිබෙක දේශපාලඥයන්ගේ විතරයි. ඉදිරියේදී ගෙවල් ගිනි තියන්න වෙන ගිනි බත් වෙනවා යමක් කමක් කරන්න පුළුවන් ව්‍යාපාරිකයන්ගේ. ඉදිරියේදී ගෙවල් වල ස්වාමි දියණිය සහ ස්වාමියා ගේ ඇතුලේ ඉඳිද්දි පිහියට බෙල්ලට පිහිය තියලා වෙලා රත්තරන් බඩු ටික අරගෙන යන්න එහෙම නැත්නම් ගෙදර තියෙන හාල් ගොනි අරගෙන යන සත්වර ඉස්සරහටපත් වෙනවා ඒක සත්‍යයි ඒක අනිවාර්යෙන් වෙනවා මෙච්චර කාලක් කියපු සියලු දේ වෙලා තිනවා වගේ මේකත් වෙනවා මොකද මිනිසුන්ට ගෙදර ඉන්න අහිංසක දරුවෝ බඩගිනි වෙලා අඬනකොට ඒ දුප්පත් තාත්තට මේ මේ ප්‍රචණ්ඩත්වයක් හිතට එනවා රෙන්න වෙන කරන්න දෙයක් නැහැ මොනා කරලා කොහොම කන්න බොන්න දෙන්නද අතේ සල්ලි නැත්තම් එනම් තියෙන මිනිස්යාගෙන් නැති මිනිස්යා හුරා කන තත්වයකට ඒ කියන්නේ බලෙන් දේවල් ගන්න තත්ත්වයටපත් වෙනවා ඉදිරියේදී ගෙවල් වල මේ ළඟදි දවසක කරන් කපපු වෙලාවක මේ කඩුවල පැත්තේ මගේ ආසනේ පැත්තේ කරන් කපපු වෙලාවක ලොරියකින් ඇවිල්ලා ඒ කියන්නේ CCTV වැඩ කරන්න නැති වෙලාවක ලොරියකින් ඇවිල්ලා හිස් ගෑස් බතර මුල පැත්තේ හිස් ගෑස් ටැංකියයි ගෑස් එක තියෙන මේ කියන්නේ ගෑස් තියෙන ගෑස් ටැංකියයි අරගෙන ගෙදර නවත තිබ්බ මෝටර් සයිකල් දෙකත් අරගෙන ලොරියක දාගෙන ගිහිල්ලා හිතලා බලන්න මිනිස්සු මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියන්නේ ඉදිරියේදී කොච්චර භයානක තත්ත්වයකට රටපත් වෙන්නේ මේක නවත්තන්න වෙන්නේ නැහැ මේක නවත්තන්න නම් අනිවාර්යෙන් දැන් සර්වපාක්ෂික ආණ්ඩුවකට කොහෙත්ම අපි කැමති නැහැ මේ ඉන්න හොරු රැළත් එක්ක ගිහිලි ඉඳගෙන අපි රෙදි අඳගෙන ඉන්න බෑ එහෙනම් අනිවාර්යෙන් ජනතාව සියලු දෙනා ඉල්ලන්න ඕනේ අනවශ්‍ය දේවල් වලට ඔච්චර වියදම් කරන්න පුළුවන් නම් ওই තරම් මුදලක් ඡන්දයක් පවත්වන්න යන්නේ නැහැ. ඒක කොමසාරිස් අපන්දක මහින්ද දේශප්‍රිය මැතිතුමත් කියලා තියෙනවා. හිටපු මේ මැතිවරණ කොමසාරිස්තුමා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනතා මතය අහන්න. ඒකට ජනතාව තෝරගන්න ඕනේ JP එකද තෝරගන්න ඕනේ TN එකද සජබෙද බහුතරය දෙන්න ඕනේ කාටද කියලා මිනිස්සු තීරණය කරයි. ඒගොල්ලන් කැමති මේක දැන් විකෘතියක් තියෙන මිනිස්සු කවුරුත් ඒ පාර්ලිමේන්තු ඉන්න එකටවත් කැමතිද? එළියට බහින්න බෑ තාමත්. තවමත් එළියට බෑ යන්තම් අර විමල් වීරවංශලට උදේ ගම්මන් පිළිලට ඒ කට්ටියට යන්තම් ඒගොල්ලන් අර එක එක අර ආණ්ඩුවට විරුද්ධයි වගේ දේවල් කර කර ඉන්න නිසා පොඩ්ඩක් ෂේප් එකේ මොන මොන හරි ටිකක් කරලා එළියට බහිනවා හැබැයි ඒ එළියට බහින්නම් අනිවාර්යෙන් ආණ්ඩුවට විරුද්ධයි කියලා පෙන්නන්න ඕනේ
දැන් බලන්න එළියට බහැලා තියෙන හැම කට්ටියම ශ්‍රී ලංකාවේගේ කට්ටිය එළියට බහැලා තියෙන්නේ කොහොමද ආණ්ඩුවට විරුද්ධයි අර චීන පිළ ඒ කියන්නේ අපේ විමල් විරාජ මැතිතුමාලාගේ පිළ එළියට බහැලා ඉන්නේ කොහොමද ආණ්ඩුවට විරුද්ධයි කියලා පෙන්වන්න නිසා ආණ්ඩුවේ ඉඳගෙන එළියට බහින්න කිසි කෙනෙක්ට බෑ ඔය മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට කියනකෝ ළඟදී ඇමතිකම් ගත්ත පොඩ්ඩක් ගමට යන්න කියලා පොඩ්ඩක් එළියට බහින්න කියලා මේ නිකන් පාරේ ඇවිදින්න කියලා ෆුඩ් සිටි එකක ගිහලා බඩු ගන්න කියලා මිනිස්සු කෙල ගහන බලාගෙන ඉන්නේ ඒ නිසා දැන් මේ රට තියෙන තත්ත්වය හැටියට මම ඉස්සෙල්ල කිව්වා වගේ රනිල් රාජපක්ෂට කිසිසේත්ම මේක ගොඩ ගන්න බෑ ගොඩ ගන්න හැකියාව තියෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්න හැකියාව තියෙන රටේ මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න හැකියාව තියෙන වෙන කිසිම විදියකින් නෙවෙයි අලුත් ආණ්ඩුවකට මිනිසු ආදරය කරන මිනිසු කැමැත්ත කරන මිනිසු ගෞරව කරන සහ මිනිසු විශ්වාස කරන පිරිසක් පාර්ලිමේන්තුවට යවලා එතනින් එහාට රට කොතනටද ගෙනියන්න කියන එක පිළිබඳව ඒ කණ්ඩායම මේ හිතා ගනි. ඒ නිසා මම අද අනාවැකියක් කියනවා